ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද ජනවාරි මාස දෙවෙනිදා නව වසරේ මේ භාවනා පන්ති ආරම්භ කරන මුල්ම දවසේ මේ වසරේදී හෝ මේ පින්වත් අයට නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවනේ සැනසීම ලැබේවායි පළමුවෙන් අපි ආශිර්වාද කරනවා එතින්වත් අය පසුගිය වසරකලත් අධික කාලයක් පුරා සති භාවනා වලට සහභාගි වුණා සෙන්ස්ප්‍රාදා දිනවල භාවනා පන්ති වලට සහභාගි වුණා ධර්මදේශනා රාශියකට ඇහුම් කන් දෙන්නට අවස්ථ ලැබුණා ඒ තුලින් නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන යම් ධර්ම කරුණු කොටක් ඒ ධර්ම කරුණු රාශියම මේ පින්වත් අය දැන් අවබෝධ කරගෙන ඇත කියලා අප අදහස් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දැන් වගේ මේ සූත්‍ර පිටක අභිධර්ම පිටක කටපාඩම් කර කර වැඩ සිටියේ නැහැ කච්චි ඒ වණහක් වයි බුදුරජාණන් වහන්සේ එක්කෝ සාමුද්‍ර කෙනෙකුට නැත්නම් වික්ෂු පිරිසකට නැත්නම් ගිහියෙකුට නැත්නම් ගිහි පිරිසකට ධර්මයක් දේශනා කළා ඒ ධර්මයේ අනු ඒ අය පිළිපැද්ද ඒ අනුව කටයුතු කරලා ඒ අය නිවනේ සැනසුණා නැතුව ඒ ධර්මය රැස් කර කර රැස් කර කර ධර්මයේ ඉගෙන ගනිමින් ඉගෙන ගනිමින් කටයුතු කළේ නෑ අවුරුදු 45ක් පුරාම බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ කියන අභිධර්මයේ පිළිබඳ කිසිම දේශනාවක් ප්‍රකාශ කළෙත් නෑ මනුස්ස ලෝකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙන්නේ නිවනින් සැනසීම සඳහා පමණයි නැතුව මේවා ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක වශයෙන් කටයුතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපස්ථායක ධනතුරට පත් වුණේ සෝවාන් වූවන්ට පසු. ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්මයක් වාගේ සිත් විලා ධාර්ණය කරගත්තා. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරක. ඒ ධර්ම ඥානය මේ ආනන්ද ස්වාමීන් වහන්සේට රහත් වෙන්නට කිසි අන්දමකින්වත් ප්‍රයෝජනවත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන කරන දිවල් යන්න රහත් වන්නට බැරි වුණා. ධර්ම සජ්ජායනා කරන දවසේදී ඒ ධර්මයේ අවබෝධ කරගන්නට නිවනින් සහභාවය අවබෝධ කරගන්නට අර දබපු ධර්ම ඥාණය ප්‍රයෝජනවත් වුණේ නැහැ. උන්වහන්සේ මහන්සියලා මහන්සියලා භාවනා කළා. භාවනා කළ සක්මන් කළ නොයෙක් ආකාරයෙන් අන්තිමේ ඇඟ වෙහෙසට පත් වෙනකොට අර ඒ සතියෙන් යුතුවම ඇඳේ සැතපෙන්නට යනකොටයි උන්වහන්සේ රහත්ුනේ ඉරියව් හතරකින් තොරය. ඒ කියන්නේ ධර්ම දැනුම එතරම් ප්‍රයෝජනවත් දුන්නේ නැහැ උන්වහන්සේට නිවන් යෑමට. බොහෝ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ අවබෝධය භාවනාවට පරිබෝධයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තණ්හා සංඛේ විමුක්ති සූත්‍රයේ දේශනා කරන ධර්මයේ පිළිබඳ න අල්ලියේතන ක්‍රීලායතන ධනායතන මමායත මේ ධර්මයේ මහණෙනි න අල්ලියේත ඇලියේත ධර්මයන්නේ මේ ධර්මයට ඇලෙන්න දෙපා න ක්‍රීලායත මහණෙනි මේ ධර්මය මේ පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒ සෙල්ලම් බඩුව තියාගන්නා පුතේ ක්‍රීලායනය කරන්න දෙපා න ධනායත මේ ධර්මයේ ධනයක් කොට හිතන්නට එපා. න මමායත මේක මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. කුල්ලෝකමං වූ වික්ඛේ ධම්මං දේශස්සාමි නිස්සරණක්ඛාය නෝභානක්ඛාය. මේ ගමෙන් ඈත් වීම සඳහා පහුරක් හේ. මම ධර්මයේ දේශනා කරනවා ග්‍රහණය කිරීමට නෙවෙයි මහණෙනි නිස්සරණේ සඳහා. ඒ නිසා මහණෙනි ආජානන්තේහි ධම්මාපිරෝධ පහතබ්බ ප්‍රඥාවන්තයන් විසින් ධර්මයක් පැත්තකට තබන්නට ඕන. මේ විදිහටයි කටයුතු කරන්නට ඕන නිවන් සැනසෙන්නට නම්. මේ අය ධර්මයේ අල්ලනවා. අප කියපු ධර්ම දේශනා තුළදී බොහෝ දෙනෙකුට ඒක නිවනට පරිපෝෂක ධර්මයක් වූ බව පසුගිය වසර තුළදීම අප ලැබපු අත්දැකීම් වලින් අපට නිර්භයව කියන්නට පුළුවන්. සමහර අයට ඒ ධර්මයේ තේරුම් නැතුව ගියාට පසුව කනස්සල්ලකට සිතපත් කරගන්නට සිදු වුණා. සමහර අය ධර්මයේ තේරෙන්නේ නැති නිසා අපිට ඔය කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා සිත දෝමනස්සයටපත් කරගත්තා. මේ අවස්ථා දෙකේදීම
ඒයගේ සිත් තුළ දියුණුනේ ව්‍යාපාද නීවරණ දන්නේ නැහැ. තවත් සමහර අය ධර්මයේ තේරුම් ගන්න අය ධර්මයේ කෙරෙහි ඇලෙන්නට පටන් ගන්නවා. කාමච්ඡන්දේ නීවරණයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් සිත් තුළ ක්‍රියාත්මක වුණා. සමහර අය ප්‍රකාශ කළා අපේ ඉන්නේ ධර්මයේ අහන්නට බණමනා කරන්නට නෙවෙයි අපිට ගෙවල් වලත් භාවනා කරනවා නම් භාවනා කාණ්ඩ ඉඳ තියෙනවා. මා දන්නේ නිවෙස්වල තරම් පහසු වාතාවරණයක් භාවනා කිරීමට සුදුසු කර්මයේ වාතාවරණයක් තිබෙනවාද කියලා මේ තරම් හොඳ එහෙම කියපු අයත් සිටිනවා. එතකොට ඒ අය තුළ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ තණ්හාවක් ඇති වුණා. එම නිසා මේ පින්වත් අය මේ වසරේදී හෝ මේ ධර්මයේ කෙරෙහි වැරදි අවබෝධ ඇති කරගන්නේ නැතුව ධර්මයේ අල්ලන්නේ නැතුව ධර්ම තණ්හාවක් ඇති කරගන්නේ නැතුව නිවන් යාම සඳහා කටයුතු කරන්නට ඕන. අද පසුගිය වසරේදී ධර්මයේ ඇසීමට යම් ඡන්දයක් යම් කැමැත්තක් යම් කිසි උද්‍යෝගී භාවයක් තිබුණා නම් සිත් තුළ ඒ උද්‍යෝගී භාවයේ කැමැත්තේ ඡන්දය භාවනාවට නැඹුරු කරවන්න. අන්න එහෙම නැඹුරු කරවලා මේ භාවනා කරන මුළු කාලය පුරාම නින්දට යන තෙක්න සතර ප්‍රතිපත්තාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය පිහිටුවමින් කටයුතු කරන්න. කාලයේ එක විනාඩියක්වත් අපතේ යවන්න තේපා. නිදාගන්න මොහොත දක්වාම භාවනාවේ නිරත වන්න ඕන. එසේ කළොත් තමයි අපාර මාම මුලින් ප්‍රකාශ කළ ආශිර්වාදයේ සඵලවන්නේ. නැත්නම් ඒක සඵලවන්නේ නැහැ. මේ ඇයට ධර්ම කරුණු වශයෙන් ඉතා සුළු කාරණාවක් පමණක් අදා ප්‍රකාශ කරන්න. මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය කියන්නේ අප සම්මත කරගෙන සිටින නොයෙක් නොයෙක් දේවල් සත්‍ය වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු. දැන් 1995 වසර ගෙවි ගිය 1995 වසර කියලා දෙයක් අපි සම්මත කරගෙන සම්මුති සත්‍යයක්. සත්‍ය වශයෙන්ම එහෙම 1995 කියලා වසරයක් නැහැ. 94 කියලා එකකුත් නැහැ. එයින් එහා තිබුණු වසරත් නැහැ. දැන් තියෙන 96 කියලා වසරයකුත් නැහැ. මේක නිකන් සිතේ තියෙන සංකල්පනා මාත්‍රයක් වමනයි සම්මුතියක් වමනයි සත්‍යයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දේ තිබුණ ජනවාරි මාස, පෙබරවාරි මාස ආදී වශයෙන් මාස. ඔය කිසිම මාසයක් මේ අවුරුද්ද තුළ පැවතුනේ නැහැ. ජනවාරි කියලා මාසයකුත් නැහැ, පෙබරවාරි කියලා මාසයකුත් නැහැ. මාර්තු ආදී වෙනත් මාසයක් තිබෙත් නැහැ. සත්‍ය වශයෙන්ම ඒවා අප විසින් ඇති කර ගන්නා ලද සම්මුතියින් පමණයි. සම්මුති සත්‍යයෙන් පමණයි. මේ සියලුම මාස ගෙවි ගියා. ඒ වගේම ඒ අපි නම් කරනවා ඉරිදා සඳුදා අඟහරුවාදා ආදී වශයෙන් සතියේ දවස්. 1995 පුරාම ඕවා තිබුණා. ඒ යන මේ ඉරිදා සඳුදා ආදී දින ඇත්ත වශයෙන්ම නැති දේවල්. කවදටත් ඉර පහනවා, කවදටත් ඉර බහිනවා. ඉරිදය සඳුදය කියලා ඒකේ වෙනසක් නැහැ. අප විසින් සම්මත කරගෙන තියෙනවා. අපගේ පහසු මේ විවහාරය සඳහා අපගේ ක්‍රියාකලාපයන් පහසු කර ගැනීම සඳහා මේක ඉරිදාවක්, මේක සඳුදාවක් ආදී වශයෙන්. ඒක සම්මුතියක් විනා සත්‍යයක් නෙවෙයි. කිසිම ඉරිදාවක් තිබුණෙත් නැහැ, කිසිම සඳුදාවක් තිබුණෙත් නැහැ 95 වසර පුරාම. මේ 95 වසරේ ජනවාරි 1 වෙනිදා ලැබුවා. ඒ ලැබෙන සෑම තත්පරයක් සම්‍යස්සනයක් ගානීම ඒ වසර ගෙවි ගෙවි ගියා. එක ක්ෂණයක් පවතිනකොට වර්තමානයේ පැවතුනා වූ ඒ ක්ෂණේ අතීතේ කරා දිව දිව ගියා. සෑම ක්ෂණයක්ම ගෙවි ගෙවි ගොස් 95 නිම වුණා. දැන් 95 වසරකුත් නැහැ, ඒ කාලෙකුත් නැහැ. ඔක්කොම අතීතයක් පමණයි. මේ නිම වෙච්චි බව, මේ නිරුද්ධ වී ගිය ආකාරය දැසට සිත යොමු කළොත් එහෙම අපට පැහැදිලි අවබෝධයක් මෙහිදී අත්දකින්නට පුළුවන් වෙනවා. අප මේ ජීවත් වන්නේ වර්තමානයේ වූවාට සෑම අවස්ථාවකදීම කාලය ගෙවි ගෙවි යනවා. අපගේ මේ රූපස්කන්ධය සහිත අපගේ ශරීරයේ මේ ආත්ම කූප නැත්තම් ජීවිතයත් මෙවැනිම සම්මුති සත්‍යයක් පමණයි.
අනුපහය වසර කියලා වගේම සම්මුතියක්. අපි මේ ඇඟේ තියෙන රූපස්කන්ධය අරගෙන අපේ ඇහැට පේන මේ රූප කොට මේක රූපස්කන්ධය රූපස්කන්ධයක් කියලා සම්මුතියක් දාගෙන කතා කරනවා. අපි මේ සම්මුතිය අයින් කරන්න ඕනේ. මේ රූපස්කන්ධය කියලා අපි හිතින් අලවලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියලා මාස කියලා. එහෙම දෙයක් රූප කොට තුල නැහැ. ඒ රූපස්කන්ධයේ තුලම මේ අසක්ය මේ කකුලක් මේ පපුවේ මේ නාසයේ මේ ආදී නොඑක ආකාරයෙන් නම් සම්මුති වශයෙන් අපි ඇති කරගෙන කතා බහ කරනවා විවහාර කරනවා. අර එවිදාසන සුවදා කියන දවස් නැතුවා වගේම මේ අතක් කියලා කකුලක් කියලා නාසයක් කියලා ගන්නට මේ ශරීරයේ කිසිවක් නැහැ සම්මුතියක් පමණයි තියෙන්නේ. අනිත් අතට ඉතින් අපි පිළිකුල් භවනා කරන තේතා ලෝමා නඛා දන්තා තචෝ ආදී වශයෙන්. එස් කියලා අපි මේ සම්මුතියක් පමණයි. එස් ගයෙක් ගස්සල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර වෙන් කළා නම් ධාතු කොටස් හැර එස් ගහක් විද්‍යමාන වන්නේ නැහැ. ලොම්මලක් එහෙමයි, නියෝලක් එහෙමයි, දත්වලක් එහෙමයි, සෙසු දෙතිස් මහා කුණ දෙතිස් කුණක කොට්ටාසල තත්ත්වයක් එහෙමයි. මස් කියලා කතා කළා. ඉහි ඇති පඨවි ආපෝ තේජෝ වායෝ ගති වෙන් කළා නම් මස් කියලා දෙයක් නැති යනවා. ඒ මංසං කියන කතාව සම්මුතියක් පමණයි. ඒ රූපස්කන්ධයේ මෙලෙසින් සම්මුතියක් බවට පත් වෙනවා. ඊට පස්සේ නෝන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හතරක්. ඒ පඨවි ගතිය සම්මුතියක් පමණයි. පඨවි ධාතුව කියන එක. ආපෝ ධාතුව තේජෝ වායෝ කියන ධාතු වශයෙන් අපි සම්මුතියක පිළිතලා සම්මුති සත්‍යයක පිළිතලා කතා කරනවා, ව්‍යවහාර කරනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම පඨවි ධාතු කියලා දෙයක්වත් නැහැ. ආපෝ තේජෝ වායෝ කියලා ධාතු කොටසක් නැහැ. ඒව සම්මුතියෙන් පමණයි, ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒ ක්‍රියා මාත්‍රයක් කියපු එකත් සම්මුතියක්. අන්තිමට මේ රූපස්කන්ධයේ මෙලෙසින් බෙද බෙදා ගියොත් සම්මුතිය ඉවත් කරමින් ඉවත් කරමින් කටයුතු කළොත් මොනවද ඉතුරු වෙන්නේ? ඕ කිසිත් නැහැ. රූපස්කන්ධයේ තියෙන සම්මුතිය අපි ඉක්මවා යන්නට ඕන. ඒ අනාස්කන්ධයේ තියෙන ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒක එක ස්කන්ධයක් තුළ තියෙන සම්මුතියත් අපි ඉවත් කරන්නට ඕන. වේදනාව මම විඳිනවා කියලා සම්මුතියක් අපි දාගෙන ඉන්නවා. වේදනාව මගේ වේදනාව කියලා සම්මුතියක් හිත තුළ සංකල්පනා මාත්‍රයක් ඇති කරගෙන සිටිනවා. සුඛ වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් නැදහත් වේදනාවක් වුණත් ඒ සෑම වේදනාවක්ම හේතුවලට අනුකූලවම ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒ වේදනාවල මම කියන මගේ කියන නැත්තම් මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියන සම්මුතිය අපේ හිතින් ඇති කර ගන්නාලා සංකල්පනාව අයින් කරා නම් එහෙම ඒ සම්මුතිය වේදනා ස්කන්ධයෙන් ඉවත් කළා නම් වේදනාව නිකන් විඳීම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක් පමණයි. අපේ සංඥා ස්කන්ධය කියන්නේ තනිකරම සම්මුතියක්. 100%ක්ම සම්මුතිය පිළිබඳ තියෙන්නේ සංඥාව කියන්නේ. සම්මුතියෙන් තොර සංඥාවක් නෙවෙයි. සංඥාවෙන් තොර සම්මුතියක්. අදුම වශයෙන් සම්මුතියෙන් ඈත්ව නිර්වාණ ධාතුවට නිර්වාණය කියලා කියනවා නම් ඒකත් සම්මුතියක්. නිර්වාණ ධාතුවට අසංකල ධාතුවට නිවන හෝ රාගක්කේ දෝසක්කේ මෝහක්කේ හෝ කවර නමකින් අපි සම්මුතියක පිළිපදලා කතා කරනවා නම් ඒකත් සම්මුතියක් වන. මේ සංඥා ස්කන්ධයේ තනිකරම සම්මුති පින්ඩයක්. ගැහණියක් කිය මිනිහෙක් කිය අතක් කිය කකුලක් කිය ගයක් කිය දොරක් කිය නොඑක ආකාරයෙන් අපි සංඥා දාගෙන කතා කළාට මේවා සම්පූර්ණයෙන්ම සම්මුති විනා සත්‍ය දේවල් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංඥාස්කන්ධයෙන් සම්මුතිය ඉවත් කළා නම් සංඥාස්කන්ධය නැති වී යන. රහතන් වහන්සේ කෙනෙක් තුළ කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. විමුක්ත සිතේ කිසිම සංඥාවක් නැහැ රහතන් වහන්සේ. මොකද
ඒ සම්මුතිය සියල්ලම ඉක්මවා ගිය තත්ත්වයෙන් තමයි රහත් භවය ලැබෙන්නේ. කිසිම සම්මුතියක එල්ලෙන්නේ නැහැ. එම නිසාම සංඥා නිරෝධයක් දකින්න එම නිසාම උන්වහන්සේගේ සිත් තුළ කිසිම සංඥාවක් නැහැ. හොඳයි කියලා සංඥාවකුත් නැහැ, නරකයි කියලා සංඥාවකුත් නැහැ කොටින්ම කියනවා. එතකොට සංඥා ස්කන්ධය තුළ තියෙන සම්මුති සත්‍යය අපි අවබෝධ කරගෙන සංඥාවෙන් තියෙන සංඥා ස්කන්ධයේ පවතින සම්මුතිය සිතින් අයින් කළා නම් සංඥා ස්කන්ධයේ නිසරු දෙයක් නිෂ්ඵල දෙයක් වෙන කිසිම වැදගත්මකට දැන්ති දෙයක් වෙන හිත තුළ පවත්නාව සංස්කාර ස්කන්ධය නොඑක ආකාර සිතුවිලි මගේ සිතුවිලි මම සිතනවා ආදී වශයෙන් සම්මුතියක පිටර කතා කරන ඒ සිතුවිලි ගැන සත්‍ය වශයෙන් ඇති වී නැති වී යන සිතුවිලි මාත්‍ර විනා සංඥා සංස්කාර ස්කන්ධය තුල වෙන කිසිම ධර්මයක් නැහැ. ඒවා පිළිබඳ කවර ආකාරයක මා කීවාසේ කලින් මම ආයනය කිරීමක් මගේ බවක් අදා ආරෝපණය කර ගැනීමක් තියෙනවනම් ඒවා මගේ කියලා හිතනවනම් ඒකත් සිතුවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතුවිලි මාත්‍ර වලට සිතුවිලි මාත්‍ර කියන එකත් සම්මුතියක් පමණයි. සිතේලි මාත්‍ර ඔක්කොම සම්මතියක් කරන සම්මතමට මොකද ඉන්නේ ඈ ඒ එක එක ස්කන්ධයත් තුළ තියෙන මේ සම්මතිය මෙලෙසින් ඉවත් කරගෙන ඉවත් කරගෙන ගියොත් මේ තියෙන පරමාර්ථ ධර්මය මොකද්ද එහෙනම් පරමාර්ථ ධර්මය කියන්නේ කුමක්ද ශූන්‍යතාවය විඤ්ඤාණ ස්කන්ධය ගන්නවා තාක් විඤ්ඤාණ සෝත ධාන ජීව වාකාය මනෝ විඤ්ඤාණ මේ ඔක්කොම සම්මුති. එහෙනම් පහළ වෙන සිතට චක්කු විඥාන කියන කණේ පහළ වෙන සිත සෝත විඥාන ආදි වශයෙන් නම් කරනවා. කවර නාමයකින් අපි කවර හැඳිනීමකට සම්මුතියක පිළිතලා ඒවා හඳුනාගත්තත් කතා කළා. ඒවා හැඳිනීම දැනීම මාත්‍ර පමණයි. මේ දැනීම මාත්‍ර හර වෙන කිසිවක්ම නැහැ. ඒ දැනීම මාත්‍ර වලට දැනීම මාත්‍ර කියන එක සම්මුතියක් වෙනවා. පංචස්කන්ධ සහිත මුළු විශ්වයේම පවත්නා වූ මේ සම්මුති සත්‍ය හරියට තේරුම් ගන්න මේ සම්මුති සත්‍ය ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා ගියෝ. අන්තිමට ඉතිවන පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන්න තියෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන නෙවෙයි. කිසිත් නැති හිස් බව. ඒ හිස් බව කියන එක සම්මුතියක්. මොනවද අන්තිම දේ තේසරන්නේ? කියන්නට කිසිත් නැහැ. සම්මුතියෙන් පරමාර්ථය මත කරගන්නට ඕනේ. පංචස්කන්ධයේ කෙරෙහිම තියෙන සම්මුතිය සම්පූර්ණයෙන්ම අයින් කළා නම් මේ රූප වල හරියට මැටියෙන් හදපු රූපයක් වගේ මලමිණියක් වගේ ඔහේ දැනීම මාත්‍රයක් පවතිලා ඇතුළේ මම කියන සත්‍යා තුළ තියෙන යථා තත්ත්වයේ සත්‍ය ස්වરૂපේ ඔච්චරයි. මේක මැටි රූපයක් නැත්තම් ලීගියම් කළ රූපයක් නැත්තම් මලමිණියක්. දැනීම මාත්‍රයක් ඇතුළේ ඒකත් අපට ඕන විදිහට නෙවෙයි. හේතුන් දන්ව ඒ දැනීම මාත්‍රය නැතිලා යනවා. අන්තිමට ගියාට පස්සේ ඉතුරු වෙන ඕන ඔච්චරයි. ඒ දැනීම මාත්‍රයත් සේවි 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 යන ඇති වී පවතී නැති යන ස්නේහයක් පවතී ඊළඟ ස්නේහ වෙනකොට ඒක නිරුද්ධ වී ගොස් මෙන්න මේ නිරුද්ධ වී යාට පසුව ඒකක් නිරුද්ධ වී ගියාට පසුව මේ ලෝකයේ කිසිවක්ම නැති ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. අපි හටේතු කරනවා නම් භවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමේ අපේක්ෂාවෙන් රූප නිරෝධයකින් සහ නාම නිරෝධයකින් මේ ශූන්‍යතාවයේ අත්දකින්නට ඕන සම්මුතිය ඉක්මවා ගිය අවස්ථාවකයි ඒක අත්දකින්නේ. ඒ සම්මුතිය ඉක්මවා ශූන්‍යතාවයේ අත්දැකලා නිවන සැනසීමට නම් අර මා කලින් කීවාසේ මේ තින්වත්ය ධර්මය හේලායනය කරන්නට එපා, කෙලිබඩුවක් වාගේ පාවිච්චි කරන්නට එපා. පුංචි ළමයි සෙල් නම් බඩුවක් ළඟ තියාගන්න ඉන්න හැටි දන්නවනේ. ඒ වගේ ධර්මයේ ළඟ තබා ගන්න දෙපා අනකේලායත
නේද ධනා ඒත මේ මසුරු මිනිහෙක් ධනෙ රැස් කර කර ගොඩ ගහ ගන්නවනේ ඒ වාගේ මේක ධනා ඒත කරන්නට එපා ඒ වාගේ ධනියක් වගේ රැස් කරන්නට එපා නේ මම ආයේත මේක මම ආයනේ කරන්නට එපා මගේ ධර්මයක් කියලා හිතන්නට එපා ඒව සම්මුති පමණයි නේ අල්ලි ඒත ඒකට ඇලෙන්නට එපා එමනිසා මම මේ පින්වත් ඇයිද ඊට පස්සේ ධර්ම දේශනා පවත්වන්නේ මේ භාවනා පන්තියේ අවසන් වෙන වෙලාවට පමණයි මේ දවස් තුන මේ අය මුළු කාලයම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය දියුණු වෙන ආකාරයෙන් පැයට නිින්දට යන තෙක්ම භාවනා කරන්නට ඕන නිදාගෙනත් නිින්ද යන තෙක්ම භාවනා කරන්නට ඕන බොහෝ දිනකට අප සතියෙන් යුතුව කටයුතු කරන්නට ඒ කියලා කීවාට ඒක කරන්නට බෑ කියලා කියන මේක කරන්නට බැරි නැහැ ඉතාම සුළු අභ්‍යාසයක් අවශ්‍ය වන්නේ ඕනෑකම පමණයි මට මේ මුළු කාලෙම මම මේ මුළු කාලෙම භාවනාවේ යෙදුණා සතියෙන් යුතුව කටයුතු කරනවා එහෙම අදිෂ්ඨාන කරගෙන එන්න ඡන්දයක් ඇති කරන ඕනෑකමක් තියෙනවා නම් කරන්නට පුළුවන් ඒ සඳහා ඉතාම පහසෙන් කටයුතු කරන්නට පුළුවන් කායානුපස්සනාවේ සිත පළමුවෙන් පිහිටනවා කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙනවා ඒකෙන් නව ජීවිතයේ කියන නවයම පැත්තකට අයින් කරනවා ප්‍රායෝගික වශයෙන් ඒවයි අද අමයක් දකින්නට නැහැ ඕනනම් ඇටසැකිල්ලක් නැත්තම් මලමිනියක ස්වරූපයක් අපට දකින්නට පුළුවන් අනිත් මලමිනිය එතරම් අද මේ බහුල වශයෙන් නැති නිසා එමෙ නිසා එක්කෝ ඇටසැකිල්ලක් අරගෙන නැත්තම් මරණයෙන් සිට මරණයට පත් වුණාට පස්සේ කයට වෙන දේ බලමින් භාවනා කිරීම ඒ කාරණාවක් වෙනවා කායානුපස්සනාව තව හතරක් තියෙනවා ආනාපාන සතිය පිහිටනවා නැත්තම් පින්බෙන් හැකලින් වල භාවනාවේ සිට පිහිටනවා ඒ දෙකම එකයි එහෙම නැත්නම් පිළිකුල් කොටක් විද්‍යකේ සිට පිළිදවනවා. එහෙම නැත්නම් සතර ධාතු වල පඨවි ආපෝ තේජෝ වාය වශයෙන් ධාතු වශයෙන් බිමසෙන්සා භාවනා කරනවා වාඩි වෙලා. පොඩ කොටේ නෙම කරලා ඉවරයිලා. මෙන්න මේ විදිහට මේ කායානුපස්සනාව මූලික කර්මස්ථානයක් කරලා එහෙම සිට පිළිතුමින් පිළිතුමින් වාසය කරනවා. මෙහෙම භාවනා කරන අතරතුර අර මා කලින් කී පරිදි කලින් දවසේ ප්‍රකාශ කළ පරිදි වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවල වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්නට ඕන. ඒ භවනා කරන කාලය තුළදී ආනාපානය වුණත් කමක් නැහැ. වේදනාවක් තියෙනවා නම් දුක් වේදනාවක් ඒ භවනාව නවත්තලා මූලික කර්මස්ථානය නවත්තලා වේදනාව දැනෙන කොටසින් සිත පිහිටවලා වේදනාවක් දුකක් කියලා එක මෙනෙහි කරනවා. සැප වේදනාවක් හිතෙනවා නම් ඒකත් මෙනෙහි කරනවා සැපක් කියලා. සිතට රාග සිතේලි ද්වේෂ සිතේලි නැත්තම් වෙනත් ආකාර අකුසල සිතේලි ජනිත වෙනවා නම් ඒ සෑම අකුසල සිතේලික් ලක්ෂණ සිහිපත් කරන අය අතරතුර කාලෙදී රාග සිත රාග සිත දෝෂ සිත ආදී වශයෙන් සිතට එපා වීමක් කලකිරීමක් කරතියක් නිතිමතක් වැනි කවර ධර්මයක් කැමිනියක් ඒ සෑම එකක්ම සිහිපත් කරන ඒ වාඩිල භාවනා කරන කාලයේදී මෙන්න නිදිමතක් ආවා මෙන්න එපා වීමක් ආවා මෙන්න මට කලකිරීමක් ආවා කලකිරීමක් කරතීමක් එපා වීමක් ආදී වශයෙන් ඒ එනේන ධර්ම එනේන ආකාරයෙන් මෙනෙහි කළා. මේක විනාඩි 45ක් හෝ පැයක් හෝ තමාට පුරුදු පහසෙන් කළ හැකි කාර්යයක් තුළ කරනවා. කායානුපස්සනාවේ සිට පිහිටනවා. ඒ අතරතුර වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවත් වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාවට බහිනවා. විනාඩි 45ක් භාවනා කළා නම් වාඩිල පරයන්ක භාවනාවේ විනාඩි 45ක්ම සක්මන් කරනවා. පැයක් වාඩිල භාවනා කරන ප්‍රයත්න සම්මන් භාවනාවේ නිරත වෙනවා මේ ඉරියාපතයන් සමතාවයෙන් සම්පර්තාවයෙන් පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මූලික අවස්ථාවලදී නැත්නම් භාවනාව ඒතරම් රසවත් වන්නේ නීරස වෙනවා එපා වෙනවා ඇඟට බේසක් දැනෙනවා බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ දෙනෙක් කීප දෙනෙක් මේ සම්මන් භාවනා කරන්නට අපිට බෑ කියලා මෙතන ඉන්න සෑම දෙනෙකුටම ඇවිදින්නට පුළුවන් ඇස් දෙක පේන අය. කය හසුරවන්නට බැරි අය මෙතන ඉන්නයි කියලා මට නම් පේන්නේ නැහැ. සමාගයේ කය සමාහත හසුරවන්න. හැම කෙනාකටම ඇවිදින්නට පුළුවන් නම් සෑම දිනකටම සක්මන් භාවනා කරන්නත් පුළුවන්. ඒ සක්මන් භාවනා කරන ආකාර දෙකක් තිබෙනවා. එක ආකාරයක් නම් හැමෝටම කරන්නට බෑ. ඒ කියන්නේ
හොඳටම තාමත්ම සතියෙන් යුතුව හෙමින් ගමන් කරමින් ඒ මුළු පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යතාව දකින්න කරන ලබන භාවනාව. මේක අර තායිලන්තයේ හිටියා හාමුදුරු කෙනෙක් අචාන්චා කියලා නිතරම උපහාසයට ලක් කරපු භාවනාවක්. නිකම් මේ මලමිනී යනවා වගේ ඉතාම හෙමින් කකුල් ඔසවමින් ගෙනියමින් ඒ හාමුදුරු ඉතාමත්ම උපහාසාත්මකව ඒ දේශ බලලා ඒක කරන්න දෙපා කියලා කිව්වේ. අපි එහෙම ඒක කරන්න දෙපා කියන්නේ. ඒක කරන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් සාමාන්‍ය ගමන් දැන් සක්මන් කරන භවනා කරන්න බැහැ කියන අය මේක හොඳට හිතාගෙන යනව කටයුතු කරන්න. හැම දිනක්ම ඇවිදින්නට පුළුවන්. අර භවනා කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා භවනා කරන්න තවදුරටත් නැති අවස්ථාව උදා වුණාට පස්සෙ නැගිටින්න හිතනවා කියලා නැගිටිනවා. සාමාන්‍ය ගමන් යන විදිහට ගමන් කරනවා. ඔය වැසි පිළිට කැසි පිළිට යනවා කොට ගමන් කරනවා. කෑම කන කොට යන ගමන් කරනවා. හැම වෙලාවෙම ගමන් කරනවා. ඒ සාමාන්‍ය ගමනේ නිරත වෙන. හැබැයි අර දුවන්නේ එහාට මෙහාට. නිකන් එහාට මෙහාට දිවීම භාෂා සම්ම භවනාවක් වශයෙන් ගණන් ගන්න අමාරුයි. සාමාන්‍ය වශයෙන් ගමන් කරනවා. ගමන් කරන විට පාදයට අවධානය යොමු කරනවා. ඔසවනවා. ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා. තබනකොට තබනවා කියලා හිතනවා. ආයතසන ප්‍රසන්නා කියලා හිතන තබනකොට තබනවා කියලා හිතන. ඒකත් කරන්නට අමාරු නම් වම දකුණ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරන එකට නෑ. ඒක පුරුදු වුණාට පස්සේ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරන. ඒකත් පුරුදු වුණාට පස්සේ සාමාන්‍ය ගමන. නිකන් එහාට මෙහාට යන්නේ. ඔසවනකොට ඔසවනවා ගෙනියනකොට ගෙනියනවා තබනකොට තබනවා. මේ විදිහට හැදෙනවා හැදෙනවා ආපහු ඔසවනවා ගෙනියනවා තබනවා මේ විදිහට කටයුතු කරමින් ආපහු භාවනාව විනානිකා ඒ සක්මන් කරපු කාලේ ඉවරුණාට පස්සේ මම වාඩිලා ඉන්න තැනට ඇවිල්ලා වාඩිනා 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 ඉඳ ගන්නවා. නැවත මූලික කර්මස්ථානයේ සිට පිටවෙනවා. ඒ අතරතුර අනිත් මේ සක්මන් භාවනාවයි පරිණංග භාවනාවයි කරන කාලය අතරතුරදී තමන් කරන සෑම කටයුත්තකදීම සිහිය පිටවමින් කටයුතු කරන්නටම ඕන. සම්මා සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. සති සම්පජ්ඤ්ඤේ වඩන්න උත්සාහ කරන්න. සතින්දේ සති බලය වැඩෙන්නට ඕන සතිය වට්ටහන ධර්මයන් වැඩෙන්නට ඕන ඒකයි අපි මේ විදිහට කරන්නේ සුළු අභ්‍යාසයක් ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මහා නිසංස මහත්ඵල වෙන කරගෙන දෙනවා එම නිසා වැටිකිලි කැස්ටි පිළිවෙල ධ්‍යාන කොටත් අර විදිහට සක්මන් භාවනාවෙම යනවා අතවසවනවා සෝනවා දොර අරිනවා දොර වහනවා මේ හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුවම කරනවා කෑම බීම කන වෙලාවේ මේ කෑම දිහා අනනවා අන්නවා අතවසවනවා සෝනවා හපනවා හපනවා ගිනිනවා ගිනිනවා මේක වැඩි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නම් ඊට වඩා මේ ගැම්බලින් එක කරන්න පුළුවන්. කෑම දිහා බලනවා මෙන්න පාට දෙනවා මෙන්න රස දැනෙනවා මෙන්න සුබද දැනෙනවා මෙන්න අත තයනවා අත තියෙන උඩ අතට රසින් දැනෙනවා සීතල දැනෙනවා අනනවා උඩට ගිරිනවා කට ඇරෙනවා කට ඇතුල් කරනවා ඒකේ තියෙන රස දැනෙනවා ඒක හපනවා ගිරින්ද හිතනවා ලිලිනවා මේ විදිහට ඒක තව තවත් ගැම්බලින් කරන්නට පුළුවන් දක්ෂ කෙනෙකුට. එසේ නැති අය විසින් අනනනනනනා කියලා කැමලි කනන්න ඔසවනවා කියලා ඔසවන්නත් කට තියලා හපනවා හපනවා කියලා ඊට පස්සේ කියනවා දිනනවා කියලා දිනන. සතියෙන් යුතුව සෑම වැඩක් මේ විදිහට කරනවා. ඇඳුම් පැනඳුම් සකසා ගන්න විතර තෙලසින්ම කළ යුතුයි. සෑම වැඩක්ම මෙලෙසින් සතියෙන් යුතුවම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය හයටම ලැබෙන අරමුණු කෙරෙහි සතිය පිහිටවන්නට ඕන. ඇහැට පෙනෙන රූප සෑම වෙලාවෙම පෙනෙන රූප දෙස අපි බල බල ඉන්නේ. අපේ භවනාවෙන් භවනා අරමුණේ සිට ඈත් වෙන තරම් රූපයක් අපි දැක්කොත් පෙන්නොත් පෙනෙනවා පෙන්නවා පෙන්නවා කියලා මෙනෙහි කරනවා. සෑම වෙලාවෙම ඇසෙන සත්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරන්නේ භවනාව කැදෙන ආකාරයේ නැත්තම් භවනාවේ සිට පිට යන ආකාරයේ සද්දයක් ඇසුනොත් පමණ සද්දය 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 කියලා මෙනෙහි කරනවා. ගඳ සුවඳක් දැනෙමින් මෙනෙහි කරනවා. මේවා මෙහෙම කරන්නේ අංකීෂාවක් නිසා නෙවෙයි. මෙහෙම කරනකොට ඒකාසකී සතිය දිනු වෙනවා. ඒ සතිය දිනු වෙච්ච නිසාම සමාධිය වැඩෙනවා. සතියෙන්තරව සමාධියේ නැහැ. සමාධිය දිනු වෙනකොටම මේ පංචස්කන්ධයේ අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපය අවබෝධ වෙනවා. මේ එකම ධර්මයක්වත් තමාට ඕනෑ විදිහට නොපවතින ආකාරය, ඒ සෑම ධර්මයක්ම අනිත්‍යද යන ආකාරය හොඳට අවබෝධ වෙනවා. ඊට අමතරව කිසිම අරමුණක ඇලීමක් සහ ගැටීමක් මේ විදිහට කටයුතු කරනකොට සිදුවන්නේ නැහැ. දැන් කතා මේ කෙනෙක් අපට ඇහෙන සද්දයක් දැස බලලා සද්දයක් ඇහෙන විට ඇහෙනවා 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 කියලා මෙනෙහි කළා නම් ඒ සද්දේ කවරක්වත් කමන්නේ නැහැ.
ඒ සබ්දේ කෙරේ ඇලීමක් ඇතිවන්නේත් නැහැ සබ්දේ කෙරේ ගැටීමක් ඇතිවන්නේත් නැහැ දැන් ගිය භාවනා පන්තියේ සමහර අය අපිට කිව්වා අපි සතියක් ඉන්නට ආවේ නමුත් මේ මිනිස්සු කතා කරන අපි ගෙවල් වලට යනවායි කියලා මොකද ඒ ඇහෙන සබ්දේ භාවනා අරමුණක් කරගත්තේ නැති නිසා මේ පින්වත් අය හැබැයි කතා කරන්න තිබා මේ කිව්වට මේ කතා කිරීම භාවනාවට පරිපෝදයක් නෙවෙයි මං කතා කරලාට කමන්නේ කියලා කතා කරන්න තිබා කුටි වලට ගියාට පස්සෙත් කිසියෙක් කතා කරන්න තිබා වෙනදා වගේම තමාගේ පාඩියේ භාවනා කරගෙන කරගෙන යන්නට ඕන කිසියම් ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නටත් ඕන බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ සෑම භාවනා කොටසක් අවසානයේදීම ප්‍රකාශ කළේ විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්ස ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්ස මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම සහ ගැටීම නැති කරමින් කටයුතු කරන්නට ඕන පහ කලිනි විනීය කියන්නේ අයත් ඈත් කරනවා අභිජ්ජා ඇලීම දෝමනස්සං ගැටීම එම නිසා දැන් සද්දේකේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ රූපකේ ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ යතකන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රියන් තුළින් ඇතිවන සෑම අරුතුනකන සතිය පිහිටෝ පිහිටුවා කටයුතු කරන නින්දට ගියාට යන තෙක්ම භවනාවෙන්ම කටයුතු කළ යුතුමයි එක විනාඩියක්වත් අපතේ යවන්න තේපා නින්දට ගිහිල්ලා ඇඳේ ඇලවෙනවා නම් ඇඳේ හෝ පැදුරුකෝ කවර එකකෝ නිදා ගන්න විට නිදා ගන්න හිතෙනවා නිදා ගන්නවා කියලා නිදා ගන්න. ඊට පස්සෙ නිදන කය දෙස සිටිය පිහිටවලා නිදනවා 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 නිදනවා. එහෙම බලලා ශරීරේ හැපෙනවනේ මේ පොළවේ හරි කොට්ටේ හරි පැදුරේ හරි ඒ හැපෙන කොටස් පහක් හයක් අරගෙන නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා ඒකම සිහිපත් කරලා ඉන්න නිින්ද යනවා. නිදන ශරීරයේ දෙස බලනවා නිදිනවා කියලා හැපෙන ශරීරයේ දෙස බලනවා පොට්ටේ ඔළුව හැපිලා තියෙන දෙස ඊට පස්සේ අයත් නිදන ශරීරයේ දෙස බලනවා ඊට පස්සේ හැපෙනවායි කියලා ඔය උර හිස් හරිය බලනවා ඒ විදිහට ශරීරයේ කොටස් හයක් හතක් හැපෙන තැන් බලනවා නිදනවා හැපෙනවා නිින්ද යන තෙක්ම මේ විදිහට කටයුතු කරනවා අවදි වූ අවස්ථාවේ පටන්ම ඒ විදිහටම සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕන එහෙම කටයුතු කළ පමණයි මේ භාවනාවෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ පහසුයි නැති කෙනෙකුට අපහසුයි එම නිසා මේ වසරේ හෝ අඩුම වශයෙන් නිවනින් සැනසෙන්නට අපේක්ෂාවක් තියෙනවා නම් එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ ඒකායන මාර්ගයේ මේ අය ගමන් කරන්න ඕන එසේ සතියෙන් නැවත නැවත කටයුතු කරනකොට මේවැය තියෙන අනිත්‍යතාවයේ අනාත්මතාවයේ වැටහෙවි පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම අවබෝධයේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම අර කායානුපස්සනා භාවනාවක නිරත වී වාඩි වී භාවනා කරන විට පහසියෙන් ඇති කර ගන්නට පුළුවන්. නාමස්කන්ධයේ ඒ කියන්නේ පංචස්කන්ධයේ ඉතුරු ස්කන්ධ හතරේම ඇතිවීම නැතිවීම කවර අවස්ථාවකදීව පහසියෙන් අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. එම නිසා එලෙස සතියෙන්ම කටයුතු කළ යුතුමයි. මේ දවස් තුන ඇතුළත කිසිම කෙනෙක් සතියකින් තොරව කටයුතු කරන්නේ නැතුව කිසිවෙක් කිසිවෙක් සමග කතා බහ කරන්නේ නැතුව උ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් නින්දට යන මොහොත දක්වාම භාවනාවෙහිම නිරත වන්න. එසේ නිරත වූවොත් කවදාවත් වරදින්නේ නැහැ. එසේ නොකළොත් නිවනින් ඈත් වෙනවා. ඒකයි කෙටි අදහස. එම නිසා මේ පින්වත් අය මේ සතිය දිනු වෙන විදිහට වැඩ කටයුතු කරන්න ඕන. එහෙම සතිය දිනු කරනකොට මේ වැදින අනිත්‍යතාවය අපට පහසියෙන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනිත්‍ය තුලින් අනාත්මය දකින්නටත් පුළුවන්, ඒ තුලින් නිරෝධය දකින්නටත් පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මෙතනම සද්දයක් කරනවා. මේ අය ඇහෙනවා 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 කියලා මෙනෙහි කරන මෙනෙහි කරලා ඉන්නකොට සද්දේ නැති වෙනකොටම ඇහෙන ඒ ඇහෙනවා ඇහෙනවා කියපු සිතිවිලි ඇසුණු සද්ද ඔක්කොම නැති වෙන ආකාරය දකින්න මම දැන් අත් දෙකින් සද්ද කරන ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන අර සද්ද ඔක්කොම ඉවරයි. සද්ද දැනගත්තු සිතිවිලිත් ඔක්කොම ඉවරයි. ඔක්කොම අනිත්‍යද කියලා. ඔක්කොම නිරුද්ධ වුණා. මේ සද්දේ අනිත්‍යයි, චක්කසෝත විඥානේ අනිත්‍යයි කියන දර්ශනේ කියන හැඟීමක් නෙවෙයි මේ. ඔක්කොම අනිත්‍යද කියලා. මේ සද්දේ අපුනි සද්දයක්. ඒ සද්දේ ඒ සංඥාවල ඔක්කොම අනිත්‍යද කියලා.
සපුටෙක් හඳන සද්දයක් ඇතිකින්වත් නිවන් යන්නට පිළිල මේ සැප්පෙකින් වතුන වත්ම වැටෙන සද්දය ඇති කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. බල්ලෙක් බොන සද්දයක් ඇති නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සද්දේ අනිත්‍යය යන බව, සද්දේ නිසා ඇති වෙන සිත අනිත්‍යයට යන බව, ඒ තුලින් ඇති වෙන වේදනා අනිත්‍යයට යන බව, ඒක නිසා ඇති වෙන සංඥා සංඛාර කියන ඒ අනිත්‍යයට යන බව පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඔය වගේ තමයි නාසයට ශරීරයේ දිවට ඕනම ඉන්ද්‍රියයකට ලැබෙන අරමුණ. මේවා තමන්ට ඕන විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි, හේතුන් අනුව ඇති වෙන ධර්ම. මේ සද්දේ අහන්නට ඉන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් කනේ සද්දේ ඇහුණට පස්සෙ ලැබුණට පස්සෙ සෝත විඥානය ඇති වෙනවද නැති වෙනවද කියලා බලන්න. දැන් අදිස්ත්‍යයන් කන් මට මේ සද්දේ ඇහෙන්න තිබා. මං සද්දයක්. දබේ අදිස්ත්‍යයන් මට සද්දේ ඇහෙන්න තිබා. මං සද්දේ අහන්නට කැමති නැහැ. මට සෝත විඥානය ඇති වෙනවට කැමති නැහැ. මං කැමති නැහැ. ඒක නිසා මට සෝත විඥානය ඇතිවන්න තිබා. පුළුවන් නම් අන්න අදිස්ත්‍යයන් කරන්න. කාටවත් පුළුවන් වුණාද සෝත විඥානය ඇති නොකරගෙන ඉන්න? මේවා කාටවත් ඇති නොකරගෙන ඉන්නවා නම් ධ්‍යාන සිතකින් සමාධියකින් සිත ඈත් කරගෙන ඉන්න ඕන කෙනෙක් වෙනවා. අතරේ ධ්‍යානෙන් එහා තත්ත්වයක නම් පුළුවන්. එයින් එහා කෙනෙකුට නම් සම්මන්ත ඕනේ විදියට නෙවෙයි මේ සෝත විඥානය පහළවන්නේ. කනේ සද්දේ ගැටුණා, ගැටුණාට පස්සෙ සෝත විඥානේ ඉදී ඇති වුණා, ඉදීම නැති වුණා. හේතුන් දැනු ඇති වුණා, හේතුන් නැති වෙනකොට නැති වෙනවා. සද්දේ එල්ලෙන්නේ හිත පැවතුණා, සද්දේ නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වුණා. එහෙමනම් මේව ආත්ම ධර්මද? Tamanṭa one vidiyata hasuranna puluwan dharmada? Anātma dharma. මේ අනිත්‍ය භාවය, අනාත්ම භාවය අවබෝධ කරගන්නට මෙලෙස සතියෙන් යුතුව කටයුතු කළොත් කෙනෙකුට පහසියෙන්ම පුළුවන් වෙනවා. ඇහැට පේන රූප, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන වේදනා, නොඑක ආකාර දේවල් පිළිබඳ මෙලෙසින් සතියෙන් කටයුතු කළොත් එහෙම ඇත්ත වශයෙන්ම අපට පුළුවන් අනිත්‍යතාවයෙන් අනාත්මය අවබෝධ කර ගැනීමට. අනිත්‍ය තුළින්මයි අනාත්මය දකින්න. ඒ සබ්දේ අහන්නේ මම නම් මගේ මේ විඥානය, සෝත විඥානය, මම නම් සෝත විඥානය නිරුද්ධ වෙනකොටම මම යත් නිරුද්ධ වෙනවා. ඒ සෝත විඥානේ මම නම් මෙලෙසින් ඇති වී ඇති වී ගිය සෝත විඥානේ නිරුද්ධ වෙනකොට ඒ මගේ බවත් නිරුද්ධ වෙනවා, මම බවත් නිරුද්ධ වෙනවා. ගහන විඥාන මම නම් ඒ අන්තිමේ ආසාර ආස්තයෙන් ලැබෙන යම්තිරි සිතුවිලි මම නම් වේදනා මම නම් ඒ සියලුම ධර්ම නැති වී යනකොට මම භාවයත් නැති වී යනවා. මෙලෙස මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවෙන් අනාත්මය දැකලා ඒ Nirodhe දකින්නට සතිය ඉතාමත් අවශ්‍ය වෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමට මේක ප්‍රබලව උපකාර වෙනවා. කායાનුපස්සනාවේ නැවත නැවත සිත පිහිටවාගෙන වාසය කරනකොට ආනාපානීය හෝ පිම්බීම් හැකලින් හෝ ධාතු මනස්කාර හෝ නැත්තම් පිළිකුල් භාවනාව, එහෙමත් නැත්තම් මරණයෙන් පසු ශරීරයට වෙනදී මෙනෙහි කරගෙන කරගෙන යනකොට මේ කය නිරන්තරයෙන්ම වෙනස් වී අනිත්‍යද යන ආකාරය පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මේ පින්වත් අය මේ දවස් තුන පුරාම පුළුවන් තරම් සතියෙන් යුතුව එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව, අන් අයගේ භවනාවට පරිබෝධ වෙන විදිහට හැසිරෙන්නේ නැතුව, උපරිම ප්‍රයෝජනේ කාලයෙන් උපරිම ප්‍රයෝජනේ ගනිමින් භවනාවේ නිරතවන්න, එසේ නිරත වෙන වීමෙන් මේ අයට ඉතා ඉක්මනින්ම නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. පෞද්ගලික වශයෙන් භවනා උපදෙස් ගැනීම 9 10යි 11යි අතර මතක තබා ගන්න. උදේ 10යි 11යි, සවස 1යි 2යි අතර. ඔය කය දෙක ඇතුළේ පෞද්ගලික උපදෙස් දෙනවා. නැවත අපි දැන් දේශනයක් පවත්වන්නේ මේ පන්ති අවසන් වුණාට පස්සෙ. දේශනා අහන්නට නෙවෙයි පැමිණියේ භවනා කරන්නට. මේ කාලය තුළදී හොඳින් භවනා කරලා ඉවෙනින් සැනසෙන්න දැන් කවුරුත් පූර්ව ප්‍රතිපදාව කිරීමට පාගෙන. අපි තෙරුවන් වන්දනා කරලා නේද දේශනය. එහෙනම් තෙරුවන් සමා කරගමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන මෙහි වැඩ සිටිනවා. ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයේද අපව නමස්කාර කරනවා කියන අදහස පෙරදු කරගෙන භාග්‍යවත් වූ අද්‍රත් වූ සම්මා සම්බුද්ධ ජානන් වහන්සේට
මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අප කියනකොට සිතින් ඒවා කියන මාගේ කාය සිත වචනේ යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් කිසි දැන හෝ නොදැන වරදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවනසේක්වා සියලුම පසේබුදුරජාණන් වහන්සේලාට මාගේ කායසිත වචන යන කුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් සිදී නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේක්වා ශ්‍රී සද්ධර්ම රත්නයේත මාගේ කායසිත වචන යන කුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා සිදු වූ සියලු ප්‍රමා වැරදි වලට මම සමාව අයදිමි ප්‍රමාව අයදිමි සමාව අයදිමි මට සමාවනසේක්වා අස්තාරේ කුද්ද සංගරත්නයේත මා දැනුවත් හෝ නැදනවත් යම් වරදක් සිදින්නම් ඒ සියලුම වැරදි වලට අස්තාරේ කුද්ද සංගරත්නයේින්ද මම සමාව අයදිමි මට සමාවනසේක්වා නිවන් දුක පවරකට හෝ මාගේ කායසිත වචනයෙන් යන තුන්දරෙන් වරදක් සිදුවෙන්නේ නම් ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කායසිත වචනයෙන් යන තුන්දරෙන් වරදක් සිදුවෙන්නේ නම් ඒ සියලුම දිනාගෙන් මම සමාව අයදිමි මට සමාවනසේක්වා නයි බුදුගුණ භාවනාව නව අරහතේ බුදුමන එක එකක් සීපත් කරන්න අපි කියනකොට සිතින් ඒවා කරන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද අරහත් නංගනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස වහන්සේ සම්මා සම්බුද්ධනං ගනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්නනං ගනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුදුසුනම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක විදුනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අනුරුත්තරෝ කුලේස ධම්මසාරථීනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්ථා දීර්ඝ මනංසානං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බුද්ධනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ භගවානං වනසේක මේ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මේ ජීවිත
ජාමය කුසලානිසංස බලයෙන් මාගේ භාවනාවට පලිබෝධ කර වූ ධර්මයන් ඇත් වේවා මාගේ භාවනාවෙන් තාන්තක ප්‍රතිඵල අද අදම ලබා ගැනීමට මට හැකියාව අත් වේවා දැන් අසුබ භවනාව කරන්න තමාගේ ශරීරයේ ඒ අසුබ කොටස් ඇති ආකාරයෙන් දකින්න මෙන්න ශරීරයේ කෙසනම් වූ කුණප කොටසක් ඇත එන්න ශරීරයේ ලොම්නම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ නියනම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ දත්නම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ සමනම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ වමනය නම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ අසෝචිනම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ මුත්‍රානම් වූ කුණප කොටසක් ඇත මෙන්න ශරීරයේ පිතනම් වූ සෙනනම් වූ ලේනම් වූ දහඩියනම් වූ එලනම් වූ සුතුනම් වූ කුණප කොටස් නැත මෙන්න ශරීරය දින කීපයක් සෝදා පවින්තනු කළේ නම් මෙයින් බලන්නා වූ පිටවෙන්නා වූ අසෝචි මුත්තා කෙලසතු දහදිය ආදිය නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්ප්‍රිය වූ අතිශයින් කුණප ගොඩක් බවට පන්වන්නේය ශරීරය පිළිකුල්ය 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 දැන් මරණානුස්මති භාවනාවයි තමා දැන් මරණයට පස්සේ තමාගේ මළමිනිය තමා ඉදිරියෙන් ඇති ආකාරය දකින්නේ කපුල් මත දෙක චිත්තු කර තබා කපුල් දෙක චිත්තු කර උදාතන පැත්තට මුන්න දාගෙන මලමිනිය දැන් දිශ්‍යා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ජන්ති තේ සම්මෝප සමසුඛෝ
ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ගසක ඉදුන කුලයක් බිම පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් පතිත වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උතුපසේ බුදු මහ රහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙළවර විය මේ ජීවිතයද මරණයෙන් නැසී යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මේ ජීවිතය කවදා කොතැනදී කොයි ආකාරයෙන් මරණයට පත් වේදැයි කිව නොහැකිය අවර අවන්තාවකදී හෝ අවර තැනකදී හෝ මේ ජීවිතය මරණයෙන් නැති යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණය සිදුවන අවස්ථාවේදී මා සතු සියලු දේපල නෑදෑ හිත මිතුරන් ආදී සියලු අය එතේන මේ මම යැයි මගේ යැයි කියාගත් සංචස් සන්ද ලෝකය මට අතහැර දැමීමට සිදුවන්නේය මට වෙනත් විකල්පයක් නොමැත සියල්ලම මරණයෙන් අතහැර දැමීමට සිදුවන්නේමය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් මෛත්‍රී භාවනාවේ නෙත්වන්න මාගේ කය සිත වචනය යන තුන්දරින් කවරකුට හෝ මාගෙන් වරදක් සිදිවිනි නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි මට
මට පවර කුහෝ යම් වරදං කදීනම් ඒ සෑම දිනාටම මම සමාව දෙමි තරහ වුණාට පස්සේ සිතට සහ කයට දුකක් දැනෙන්නේ තරහ නොවී සිටියාට පස්සේ ඒ කයට හා සිතට දැනෙන දුක නැති වී යනවා එම නිසා තරහ නොවීමෙන් සුවයක් ලැබෙනවා මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි කවරකු කවර වරදක් මට සිදු කළත් මට දැන්නත් ගැසුවන් මාව කැපුවන් මා මරණයට පත් කළත් මේ භාවනා කරන මේ කාලය තුළදී කිසිසේත් මම තරහ නොවෙමි වරදක් නොකෙරමි ඒ කිසිවකු කෙරෙහිත් මම තරහ නොවෙමි ඒ කිසිවෙකුටත් මම වරදක් නොකෙරමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මාසේන මාගේ හිතවත් ප්‍රිය සියලු සම්භයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා මාසේම නාගේ මැදහත් සියලු සන්තයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා මාසේන මාගේ වෛරී සන්දයෝද තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා තරහ නොවෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හේතුවක් පොඩට යනා වගේ සිත උඩට උඩට කුඩා වී යන ආකාරයෙන් සුවපත් වේවා කියන අදහස පදවන්න දැන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියන අදහස මුළු ලෝකයේම
වැසී යන ආකාරයෙන් යමක් බඳුනකින් වසන්නාසේ මුළු ලෝම වැසී යන ආකාරයෙන් ඒ අදහසින් වසන්නා. සියලුම සත්ත්වයෝ සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වේවා යන අදහසේ හේතුව ඒ ඉහළ තීරයට කුඩා වීමස් අන්තිම මුදුනකම් පස්නාට පසු සත්ත්ව කියන සංඥාව අයින් කර සුපත් වේවා කියන සත්‍යාම ගමනක් ඇති කරගන්න. සියලුම සත්ත්වයෝ